ඔබටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්නේ කාංචනා කෞශල්‍යත් එක්ක. කාංචනා කෞශල්‍ය කියලා කියන්නේ උපාධි ධාරිනියක්, ගුරු වෘත්තියේ නියැලීලා ඉන්න කෙනෙක්. අපේ වැඩසටහනේ පළවෙනි වතාවට තමයි අපේ ගුරු වෘත්තියේ යෙදලා ඉන්න කෙනෙක් සහ කලාවිෂයන්ට පරිබාහිරව වැඩ කරන කෙනෙක් එක්ක කතා කරන්නේ. නමුත් කාංචනාගේ අත්දැකීම් සහ අදහස් අපිට වැදගත් වෙන හින්දා අපි කාංචනාට කතා කරා අපිත් එක්ක එකතු වෙන්න කියලා. කාංචනා, අපි දැනගන්න කැමති මේ දවස්වල කොහොමද ඔබේ කටයුතු, අධ්‍යාපන කටයුතු, වෘත්තීයමය කටයුතු මොන වගේද කරගෙන යන්නේ කියලා චුට්ටක් දැනගෙන ඊට පස්සේ කතාව කරගෙන යමු. ඔව්, බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දෙන්න ගැන. මේ දවස්වල කොරෝනා ප්‍රශ්න හින්දා අධ්‍යාපන කටයුතු පාසල් දැන් නම් වැකේෂන් එක, ඩිසෙම්බර් වැකේෂන් එකේ මේ ඉන්නේ. හැබැයි ඊට කලින් අපි ගොඩක් දුරට අර කරන්න බැරි වෙච්ච දේවල් ළමයිට කරන එක තමයි කරේ. පහුගියපු දේවල් කරපු එක තමයි කරේ. එතකොට ඒක තමයි කරේ. අනිත් එක ගොඩක් වෙලාවට ළමයි ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු ගොඩක් මගහැරිලා තිබ්බා. ඒකින් ගොඩක් තවත් ඒක අපහසුතාවයක තමයි කරේ. ඒ වුණාට කොහොමහරි ගුරුවරු මං හිතන්නේ එහෙම ලංකාවේ ඉන්න ගුරුවරු ඒ වෙනුවෙන් කැප වෙනවා. පෞද්ගලික විස්තර සඳහන් කියන්ත කැමති නැත්නම් අපි දළ වශයෙන් කිව්ව ඔබ කවුද, මොන ක්ෂේත්‍රයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් කියමු අපි අහන අයට. ඔව්, මම උගන්නන්නේ ගොඩක් දුෂ්කර පළාතක ඉස්කෝලක, පොළොන්නරුවේ ඉතාම දුෂ්කර පළාතක පාසලක උගන්නන්නේ. මගේ විෂය තොරතුරු තාක්ෂණය. ඒ පාසලේ තියෙන්නේ එක වසරේ ඉඳන් 11 වසර වෙනකම් විතරයි. එතකොට අලුතෙන්ම සිලබස් එකට ඇවිල්ලා තියෙනවා තොරතුරු තාක්ෂණය හය ශ්‍රේණියේ ඉඳන් 9 ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක් විදියට. හරි, 10 වසරේදී කාණ්ඩ විෂයක් විදියට තෝරා ගන්න තියෙන්නේ. එතකොට මම ඒව තමයි කරන්නේ. තොරතුරු තාක්ෂණ විෂය තමයි මගේ විෂය. හරි, ඔබ ප්‍රධාන විෂය. ඊට අමතරව ඉංග්‍රීසි ගන්න නම් මම 3-4-5 පන්ති වලට. ඔබ උසස් පෙළ කරනකොට කලාවිෂයම් තමයි තෝරගත්තේ කියලා. නමුත් ඔබේ ඔබ උපාධිය පෞද්ගලික ආයතනයක ඔබ උපාධිය නිම කරේ තොරතුරු තාක්ෂණ කියන විෂය. ඇයි කලාවිෂයම් තෝරගන්න හේතුනේ උසස් පෙළට? එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි ඇයි ඔබේ උපාධිය තොරතුරු තාක්ෂණය අහම්බෙන්. ඒක මුලින්ම තිබුණ කතාවක් නෙමෙයි අපේ ගෙදර. හරි, ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. ඊට පස්සේ ඒකට කැමැත්තෙන් ඒක කරා. මුලින්ම කලා විෂයන් කරේ මට ඇත්තටම ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඒකෙන් ගා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න තියෙන ආසාවට තමයි ඒක කරන්න ගත්තේ. හරි, කාංචනා, දැන් ගුරුවරයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පන්ති කාමරයේ ගණන කෙනෙක් විතරක් නෙවෙයි, අපි දරුවන්ගේ ජීවිතයට මඟ පෙන්වන කෙනෙකුත් වගේ කෙනෙක් වගේ ලොකු කාර්යභාරයකුත් ඉෂ්ට කරනවා. එතකොට දැන් සමහර විට ඔබට ඒ අත්දැකීම තිබෙනව නැත්නම් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තමන් තෝරගන්න විෂය ධාරාව මොකක්ද කියන එකට කොහොම අනුබලයක්ද
ගුරුවරුන්ගෙන් ලැබෙන්න ඕන කියලා ඔබ හිතන්නේ? ඔව්, දැන් ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ටියුෂන් කියන එක. එතකොට ඔය ටියුෂන් එක්ක ඉන්න ගුරුවරු මං කියන්නේ පාසලෙත් උගන්ලා ටියුෂන් උත් කරන කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ සමහර වෙලාවට හැම වෙලෙම නෙමෙයි හැමෝම වැරදි කියන නෙමෙයි ටියුෂන් කරන. හැබැයි සමහරුන්ගෙන් වෙන දෙයක් තමයි ඒගොල්ලන්ගේ විෂය කරන්න කියලා දක්ෂ ළමයි ටිකක් තෝරගන්න. දක්ෂ ළමයින්ට බලපෑම් කරනවා. ඔයාලා කරන්න මෙහෙම කරත් ඔයාලට මේක කරන්න ඔය විෂයෙන් කරොත් ඇති වැඩක් නැහැ. ඒ වගේ තියෙනවා. හරි. එහෙම ඒක නැහැ කියන්න බෑ. ඒක තියෙන ඕනතරම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. එතකොට ඒක නෙවෙයි වෙන්න ඕන ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන ළමයව හඳුනා ගැනීම පළවෙනි කාරණය. ළමයට මොනවා හරි උපදේශයක් දෙනවා නම් ඒක කරන්න ඕන ළමයා හඳුනා ගැනීමෙන් පසුව ළමයාට මොනවද පුළුවන්. ඒක එකපාරට දන්නේ නැති ළමයෙක් ඇවිල්ලා ටීචර් මොනවද මං කරන්න ඕනි කියලා ඇහුවට ඒකට මට හරියට උත්තරයක් දෙන්න බෑ. මං අහන්න ඕන ඔයා මොනවද කැමති, ඔයා මොනවද දීලා තියෙන තරඟ මොනවද, ඔයා කරන්න ඉස්සරහට ඔයා වෙන්න කැමති කාව වෙන්නද කැමති, කවුරු වෙන්නද කැමති, මොකක් කරන්නද කැමති. සමහර ළමයි ඉන්නවා ගොඩාක් දක්ෂයි සිංදු කියන්නේ. ඒ වුණාට වෙන්න කැමති හඳුන්නලා දෙන්න ඕන පුතේ, ඔයා පයිලට් කෙනෙක් වෙන්න පුළුවන්. හරි, ඒකට මෙන්න මෙතරයි ඔයාගේ දක්ෂතාවය තියෙන්නේ, මෙන්න මේකයි ඔයාට ඔයාගේ ඔයාට හොඳ ලස්සන අනාගතයක් මේකෙන් දිනා ගන්න පුළුවන්. ඔයා ලංකාවේ බැබලෙන ගායකයෙක් වෙන්න පුළුවන්, ගායිකාවක් වෙන්න පුළුවන්. ළමයිගේ තියෙන ඒවා මරලා දාලා, ඒගොල්ලන්ගේ දක්ෂතාවය වල එතනම මරලා දාලා, ඔව් ඔයා පයිලට් කෙනෙක් වෙන්න, ඔයා අද ඉඳන් වැඩ කරන්න ඕන, අද ඉඳන් මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න. ඒක නෙමෙයි මම නම් කියන්නේ. ළමයින්ට තේරෙන ළමයි අවුරුදු දැන් ওই විෂය ඒ ලෙවල් වලට එනවා කියන්නේ අවුරුදු 16 අවුරුදු 17 ඉන්නේ. අවුරුදු 17 ඉන් ඉන්නේ. එතකොට අවුරුදු 17 ළමයිට මොනවද තේරෙන්නේ තමන්ගේ අනාගතය ගැන. සමහර ළමයින්ට තේරෙනවා, සමහරු ඉතාම ඒව ගැන පොඩි කාලේ ඉඳන්ම ලොකු එම් එකක් තියාගෙන සම්පූර්ණ ඒ දෙමව්පියෝ තමයි ඒව කළ දෙන එක. හරි, ඒ හරියට එම් එකක් දීලා ළමයා ඒ එතෙන්ට යවනවා. එහෙම නොවන ළමයි ඕන තරම්, එහෙම ලවන ළමයි තමයි ගොඩක් ඉන්නේ 90%. ඇවිල්ලා තමයි ඕල් විභාග ලියලා මොනවද විද්‍යාවට බීනා මම මන් සයන්ස් කරනවා. ගණන් වලට ඒ විද්‍යා අනිත් විෂයන් වල CS තියෙන්නේ ගණන් කරන. ඉතින් එහෙම කරන්න බෑ. ඉංග්‍රීසි වලට මොන ඉංග්‍රීසි වලට ඒ අනිත් ගණන් වලට යන්තම් S එකක් අරගෙන ඊට පස්සේ කරන්න හදනවා මොනවාද ඉංග්‍රීසි වලට ඒ තියෙන හින්දා කරන්න හදනවා. ඒත් කරන්න හදනවා මැත්ස් කරන්න හදනවා. ආර්ට් සබ්ජෙක්ට් වලට යන්නේ පිරිමි, විශේෂයෙන් පිරිමි ළමයි ආර්ට් සබ්ජෙක්ට් වලින් අයින් වෙලානේ තියෙන්නේ දැන් කැම්පස් වල. එතකොට මට මතකයි අපේ මම කැලණි කැම්පස් එකේ මම ඩිග්‍රී එකක් කරා. ඒකේ එතන හිටිය ගෑනු පිරිමි ළමයි දෙන්නයි මගේ බැච් එකේ. අපි 30 දෙනෙක්ගේ 31 දෙනෙක්ගේ පිරිමි ළමයි දෙන්න, අනිත් ඔක්කොම ගෑනු ළමයි. අනිත් එක දැන් අපේ වෘත්තිය ඇතුලේ බලන්න, අපේ වෘත්තිය ඇතුලේ 80%ක්ද 100% මේ ළඟදී සමීක්ෂණ කළාද 100 සෑහෙන ගණක් ඉන්නේ, භාගයට තේරින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නේ ගැහණු කට්ටිය. ගුරුවරිය ඔක්කොම ඉන්නේ, ගුරුවරු නැහැ. ඔව්, එතකොට මං කිව්වේ පිරිමි ළමයි විශේෂයෙන් පිරිමි ළමයට තියෙන ප්‍රශ්නේ. ඇහෙනවා නේද? ඇහෙනවා ඇහෙනවා. ඔව්, එතකොට ওই පිරිමි ළමයි විශේෂයෙන් ගොඩක් මම අනන්තවත් දැකලා තියෙනවා ඒක. ආටිෂන් වලට යන්න කැමති නැහැ. ඒ වුණාට අමන්ට ඕන තරම් අවස්ථාවල් තියෙනවා ලංකාවේ, ඕන තරම් අවස්ථා. විශේෂයෙන් මේ ළඟදී මම දැක්කා පුරා විද්‍යාව වගේ විෂයක් කරාම ලංකාවේ තියෙන අවස්ථාවල් මොන වගේද. පුරා විද්‍යාව කියන විෂය ගොඩක් කට්ටිය කරන්නේ දන්නේ නැහැ. කැම්පස් එක ඇතුළත් ඒක අයින් වෙලා යන තරමට ගිහිලා තියෙන පුරා විද්‍යාව විෂය. ඔව්.
එතකොට ඒවා මං කියන්නේ ළමයින්ට රජයේ විසින් නැත්තම් විශ්වවිද්‍යාල මට්ටමින් හරි විශ්වවිද්‍යාල මට්ටමින් හරි පාසල් වලට එක්කෝ අධ්‍යාපන කොට්ටාස වලට හරි පොඩි ඒ ඒ විෂයන් ගැන හඳුන්වා දීමක් කරන්න ඕන ලංකාවේ ළමයින්ට අලුතෙන් එන විෂයන් ගැන මෙහෙම තියෙනවා විෂයන් පුතේ ඔයාලට මේවා කරහම මෙන්න මේ වගේ තැන් වලට යන්න පුළුවන් ළමයිට නැහැ කිසිම කැරියර් ප්ලෑනින් එකක් නැහැ ලංකාවේ කිසිම දෙයක් කරන්නේ නැහැ පාසල්වල ඒක 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 කියන්න පුළුවන් බය නැතු කිසිම දෙයක් කරන්නේ නැහැ එහෙම අඩුමතරේ මේ අපි හිතලා දෙයක් කියනවා මිසක් ළමයින්ට නැහැ කිසිම ඔයාලා මේක ඔයාලා මෙහෙම කරහම මෙහෙම වෙනවා ඔයාලා මේක කැමති නම් මේක කරන්න එහෙනම් මෙහෙම වෙන්න පුළුවන් එහෙම මොනවත් නැහැ. කැරිය ප්ලෑනින් එක ලංකාවේ පාසල් වල කවදාවත් තේලන්නේ වෙන්නේ නැහැ. දැනටත් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔය ගුරුවරු කියන දෙයක් අහගෙන මොනව හරි කරනවා විතරද? මැත් සබ්ජෙක්ට් කරන කට්ටිය මැත්ස් කරන්න කියනවා, බයෝ සබ්ජෙක්ට් කරන කට්ටිය බයෝ කරන්න කියනවා, ආර්ට් සබ්ජෙක්ට් කරන කට්ටිය ආර්ට් කරන්න කියනවා. එහෙම නැතුව ළමයාට මොකද්ද හරියන්නේ කියන එක තමයි ගුරුවරු අතින් වෙන්න ඕන ඉස්සරහම ළමයාව හඳුනා ගන්න ඕනේ ඒකට. පළවෙනි දේ ළමයට මොකද්ද පුළුවන් කියලා මම දැනගෙන ඉන්නේ බෑ ඒ ළමයට මං කියන ඔයා පුතේ මේක කරන්න කියලා. ඔව්. අන්නේ එහෙම වෙන්න නැත්තම් වෙන්නේ ළමයාගේ අනාගතය අඳුරට දැමීමක් වෙන්නේ ඒකේ. අනිවාර්යෙන්. ඇත්තට මෙහෙම එහෙම වෙනවා ඉතින්. ඔව්. අනිවාර්යෙන්. කාංචනා මට ඔබ කිව්වා මේ පොඩි පන්තිවලට 3-4 වස් ශ්‍රේණිවලට ඔබ තමයි ඉංග්‍රීසි භාෂාව ගන්නනේ කියලා. ඔබට මූණ දෙන්න වෙන අභියෝග මොනවාද පන්ති කාමරේ? මං ඉන්නේ ගොඩාක් අති දුෂ්කර පාසලකනේ. ඔව්. එතකොට ඔය මං ඉන්නේ පොළොන්නරුවේ ඉඳන් කිලෝමීටර් 40ක් විතර ඈතින්. පොළොන්නරුව ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 40ක් විතර අම්පාර පැත්තට ඈතින්. එතකොට ඒ පැත්තේ ළමයින්ගේ තියෙන ඉංග්‍රීසි දැනුම සහ يعني ග්‍රේඩ් 3 එහෙ ඉන්න ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම සහ මෙහෙ ඉන්න ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම සම්පූර්ණ හත්පසින් වෙනස්. එතකොට එහි ඉන්න ළමයිත් එක්ක මම මුලින්ම 3 වසරෙන් පන්ති ගත්ත ගමන් ගන්න දැන් තියෙනවා 1-2 පන්ති වලට ඉංග්‍රීසි අකුරු එයාලට ලියන්න තහනම් ලියන්න කියන්න බෑ ලියන්න කියලා දෙන්න තහනම් අහහ එහෙම තමයි දැන් এডুকেෂන් එක හදලා තියෙන්නේ ප්‍රයිමරි ක්ලාසස් වලට 1-2 ග්‍රේඩ්ස් වල ඉංග්‍රීසි ලියන්නේ ඕන්ලි ඉංග්‍රීසි සොංග්ස් අනම්මන ගුඩ් මෝර්නින් ගුඩ් ඊවනිං ග්‍රීටින් සොංග් ඒවා කියලා දෙනවා හැබැයි ඒ පන්ති බාර ටීචර් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් කියන්නේ නැහැ ඒ ක්ලාසස් වලට ඒක තමයි දැන් වෙන්නේ දැන් එහෙම තමයි තියෙන්නේ පාසල් වල දැන් තුනෙන් තමයි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් කියලාට යන්නේ මමනේ යන්නේ එතකොට මම මුලින්ම කරන්න ඕනේ ඒගොල්ලන්ගේ අකුරු හදන එක එතකොට ඩබල් රූල් පොත්වල අකුරු ලියනවා ළමයි ලියනවා දැන් අකුර දුන්නහම ලියනවා ඒක බලාගෙන හැබැයි නිවැරදිව ලියන්නේ නැහැ ගොඩක් කට්ටිය. වැරදියට තමයි එක එක තමන්ට කැමති විදිහට අර හැඩේ ලියනවා එහෙම. නිකන් චිත්‍රයක් අඳිනවා වගේ. ඔව්. එහෙම තමයි කරන්නේ. ඒකට ඒව හදන්න ඕන මුලේ ඉඳන් හදන්න ඕකට යනවා සෑහෙන කල් එක එක ළමයි එක එක මට්ටමේ ඉන්නේ. ඔව්. එතකොට එහෙම තමයි ඒව කරගෙන යන්නේ. ඊට පස්සේ ග්‍රේඩ් 4 වෙනකොට ග්‍රේඩ් 3 මැදක් මේ පළවෙනි මාස දෙක තුනේදී ළමයින්ගේ අකුරු හදලා මට්ටමට ගන්න ඕන. ඊට පස්සේ ග්‍රේඩ් 3 වලත් තියෙන සෑහෙන කොටසක් මේ මොනවාද මේ ටෙක්ස්ට් බුක් වල කරන්නේ ටෙක්ස්ට් බුක් ඇන් වර්ක් බුක් දෙකම කරන්න ඕන. ඔව්. ඊට පස්සේ ග්‍රේඩ් 4 වල තියෙන මේ ගිය අවුරුද්දේ ඔව් ඊට කලින් අවුරුද්දේ කොහෙද අලුත් සිලබස් එකක් ආවා ග්‍රේඩ් 5 වලට. ඊට කලින් තිබුණා ග්‍රේඩ් 5 වලට පොතක් ඉතාම අසාර්ථකයි ඒක. කලින් තිබුණ එක දැන් තියෙන එක හොඳයි. දැන් තියෙන ගොඩක් හොඳයි. කලින් තිබුණා ග්‍රේඩ් 5 වලට අච්චුපතක් දීලා ලංකාවේ এডুকেෂන් එකෙන් ඉතාම අසාර්ථකයි මගේ පන්තියේ හිටපු ළමයි. ගෙන් මං හිතන්නේ ළමයි දෙන්නේ 3 දිනක්වත් ඒ පොතෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා. ඒක කරන්න බෑ. ඒක ගොඩක් ලොකුයි. ගොඩක් ඒ ළමයිට ඒක දරන්න බෑ ඉංග්‍රීසි. ඒකේ ගොඩක් තියෙනවා උගන්න මොනවාද කඩේකට ගිහිල්ලා කස්ටමර් කෙනෙක්ගේ සෙලර් කෙනෙක්ගේ අතර ඩයලොග් එකක් තියෙනවා. එතකොට එතන තියෙන එක එක ඒව ඒ හැම එකක්ම මම ළමයට කියලා දෙන්න බෑ. මේ මිල කොහොමද කියන්නේ? භාණ්ඩයක් කොහොමද ඉල්ලන්නේ? ඔය හැම දෙයක්ම කියලා දෙන්න ඒ ළමයිට ඒක වැඩි.
එත ලොකු තව ලොකු පරාසයක තියෙනවා. එතකොට ඒ ඔක්කොම කියලා දෙන්න බෑ. හැබැයි දැන් තියෙන පොතේ ඉතාලම සාර්ථකයි කියලා මම හිතනවා. ඒක ගොඩක් ලංකාවට ආවේනික දේවල් ගැනත් කියලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. එහෙම තමා මං හිතන්නේ ග්‍රේඩ් 3 වලට ටෙක්ස්ට් බුක් එක තව චුට්ටක් බාර අඩු කරා නම් ළමයිගේ අකුරු ටික තව චුට්ටක් හොඳට සාර්ථකවම හදා ගන්න පුළුවන් වෙනවා. එහෙම තමයි මට හිතෙන්නේ. මං මේ අවුරුදු මං දැන් අවුරුදු 4 4.5ක් විතර වෙනවා දැන් ගුරුවරයෙක් කියලා. ඒ ටිකට මට තේරෙන දේ ඒක. ඔබට මේ ලොකු මම හිතන ලොකු කාර්යභාරයක් තියෙනවා. එක පැත්තකින් ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්නත් ඕනේ, අනිත් පැත්තෙන් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් වෙන්නත් ඕනේ. අති දුෂ්කර පාසල ඒ දෙකම කරන එක මම හිතන්නේ ඉතාම හරිම මේ නේද වාට ලොකු වගකීමක් මම හිතන්නේ කරන්න සිද්ධ වෙනවා. ලොකු 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 වැඩක් තියෙනවා එතන කරන්න. මොකද මම තමයි මම දැන් ඉංග්‍රීසි නම් මට කලින් ඕන තරම් ගුරුවරු හිටියා එතන. එතකොට එයාලා එක එක දැන් උඩ පන්දර ඉන්න ළමයි ඒ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. මන් නෙමේ ගියපු පළවෙනි එක්කෙනා. එතකොට හැබැයි IT වලට මන් තමයි ගියපු පළවෙනිය. ඒ ස්කෝල් වල IT ගුරුවරෙක් විදිහට මම කලින් හිටියා ගුරුවරේ. එයා IT ගුරුවරේ නෙමේ, හැබැයි පොඩක් ඒ IT පැත්ත දැනුමක් තියෙන සර් කෙනෙක් හිටියා ලැබ් එකේ. ප්‍රොසෙසර්ම ඒ සර්ම තමයි මේ ප්‍රින්සිපල්ට කියලා එයාට මේක කරන්න බෑ. එයා මම දන්නේ ටීචර් කෙනෙක්ව ගන්න කියලා තමයි මාව ගත්තේ. ඊට පස්සේ කොහොමද මම ගියපු අලුත මේ සත්‍ය අත්දැකීම් මේවා. ඒ පාසලේ ඉන්න ළමයි ඉන්න 200 ගානක්. ඒ ළමයි ගෙන් මං හිතන්නේ ඒක මගේ පාසලේ විතරක් කියලා. ඒ හරිය තියෙන ඔක්කොම පාසල් වල මේ තත්ති තියෙනවා. ගෙවල් වල නැහැ කම්පියුටර්ස්. අනිවාර්යෙන්. හරිද? ඔව් ගෙවල් වල කම්පියුටර්ස් නැහැ. ළමයි කම්පියුටර් එකක් දකින්නේ IT ලැබ් එකකින්. ඉස්කෝලේ IT ලැබ් එකකින් තමයි. ඒක ලොකු දෙයක් ඒක යාලට. ඔව්. එතකොට අපි මුලින්ම කම්පියුටර් එකක් දැක්ක දවසේ මතක් කරගන්න අපේ ජීවිතේ පොඩි කාලේ. අන්න ඒ කම්පියුටර්ස් ආපු අලුත ලංකාවට. අන්න ඒ කාලේ අපිට හරි මැජික් නේ ඕකන්. ඒ තස්සේ තමයි ඒ ස්කෝල් වල තාම තියෙන්නේ පැතිවල. එතකොට මට හොඳට මතකයි මං ගියපු අලුත මම ළමයි සමහර ළමයිට මවුස් එක අල්ලන්න තේරෙන්නේ නැහැ. මම තමයි මවුස් එක උදේ මෙහෙම අල්ලන්න ඕනේ. මෙහෙම මවුස් එක එහෙට මෙහෙට කරහන්න බයයි යාල මොන හරි වෙයි. ඔව්. එහෙම. දැනටත් සමහරුන්ගේ වීතිකාව දැනටත් තියෙනවා. මම වෙලාවට කියන දැන් බය වෙන්න එපා. ඔක මොකක්වත් දෙන්නේ නැහැ. ඔක එහාට මෙහාට කරන්න. ඔක එහාට මෙහාට කරාම තමයි ඔක වැඩ කරන්න පුළුවන් වෙන්නේ. කියලා අන්න එතන ඉඳන් කියලා දෙන්න ඕනේ. ක්ලික් කරන්න කියන එක දන්නේ නැහැ. ක්ලික් කරන්න පුතේ ක්ලික් කරන්න කියන්නේ මේකට කියලා කියන්න ඕන මම. දැන් එහෙම නෑනේ අපිට. අපි මුලින්ම කම්පියුටර් එක අපි මේව කරත් අපිට ක්ලික් කරන්න කියන එක කියන්න මේ ක්ලික් කරන්න කියන්නේ මේක කියලා කියන්න ඕනේ. ක්ලික් පුතේ ඔතන ක්ලික් කරන්න. එහෙම. ඔව්. දැන් ක්ලෝස් බටන් එක ක්ලික් කරන්න. ක්ලෝස් කරන්න එහෙම තේරෙන්නේ නැහැ. ක්ලෝස් බටන් තේරෙන්නේ. කියන්න පුතේ ඔය කතිරේ තියෙන ආන් ඒක උඩ ක්ලික් කරන්නකෝ. ආ එහෙම තමයි මුලින්ම කියන්න වෙන්නේ. කිව්වේ සහ දැනටත් ඉස්සලාම එන ළමයින්ට කියන්නේ මේ. එතකොට එහෙම තත්ත්වයක් තියෙන්නේ. මං කියන්නේ මේ මගේ පාසල විතරක් කියලා. මං හිතන්නේ මේක තමයි අති දුෂ්කර පාසල් වල ඈස හැබැයි තත්ති ලංකාවේ. ලංකාවේ ඔය ඈත ගම්වල ලංකාවේ නාගරීකරණයට ලක් කළ නැති සියලුම පැතිවල තියෙන ওই තත්ත්වය තමයි. ඒක ආයේ වෙනස් වෙන ඔයරත් හපන් ඇදී අනිත් පැතිවල. අනිවාර්යෙන්. මම සමහර මගේ යාළුවෝ කියලා තියෙනවා කතා කරලා වැඩක් නැහැ සමහර දේවල් ගැන හරිම දුක්ඛිතයි කියලා. මේ ඔය මම මේ කතා කරද උතුරු මැදනේ. ඔව්. බස්නාහිර පළාතෙත් තියෙන ඕනතරම් දුෂ්කර පාසල්. බස්නාහිර පළාතෙදල විශ්වාස කරනවාද? බස්නාහිර පළාතෙදල තාම තියෙනවා ගුරු හිඟය සහිත පාසල්. ඈ අඩුපාඩුකම් තියෙන පාසල්. අර හැමදාම මේ ප්‍රසිද්ධ පාසල් වලට විතරනේ ඉතින් ඔතන වෙන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ළමයින්ගේ අතර ඔබ බෙදිලා යන්නේ නැහැ තියෙන සම්පත්. අනිවාර්යෙන්. ඔව්. කාන්චනා මම දන්න විදිහට ඔබ ඔබට ඉන්නවා මාක්ස්වාදය සහ ඒ ගැන හදාරන යහළුවන් ඉහෙලියන් සහ ඔබ 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 ඒ අයත් එක්ක සමීපයි. සමහරවිට ඔබ ඒ වගේ සංවාද වලටත් එකතු වෙනවා ඇති.
එතනින් සමහරට ඔබට ඔබට තේරෙන ඇති කොහොමද ඉස්කෝලවල පන්ති අසමානතාවය එතකොට සම්පත් බෙදී යාමේ තියෙන අසමානකම් කොහොමද මේ කොහොමද ශ්‍රී ලංකාවගේ රටක වෙන්නේ කියන එක කොහොමද ඔබට ගුරුවරියක් විදිහට ඒ වගේ සංවාදවලදී ඔබට මොන වගේ ප්‍රයෝජනයක්ද ලැබෙන්නේ සාමාන්‍යයෙන් ඔබ පන්ති කාමරයේ දරුවොත් එක්ක ගනුදෙනු කරනකොට සහ ලංකාවේ අධ්‍යාපන අපේ එඩියුකේෂන් සිස්ටම් එක ගැන බලනකොට ඒක ගැන අවබෝධයක් ලබා ගන්න වගේ දේවල් වලට කොහොමද ඒ වගේ සාකච්ඡා වලින් ඔබට ලැබෙන සහයෝගය අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. ඔව් මම එහෙම සාකච්ඡා කීපයකට සවන් දීලා තියෙනවා. මගේ අදහස් නම් මම තාම දක්වලා නැහැ. මට වඩා ඒක ගැන දැනුම තියෙන කීප දෙනෙක්ම කතා කරන මම අහගෙන ඉඳලා තියෙනවා. එතකොට මම ඒක ඉගෙන ගත්ත දේ තමයි මම හැම වෙලේම කරන්නේ ඒ කියන දේවල් මම මගේ තියෙන සිටුේෂන් එකත් එක්ක සසඳලා බලන එක. හැම වෙලේම කරන්නේ ඒක මම. එතකොට මට පේන දේ තමයි ඇත්ත ඒ කතා කරන දේවල් සම්පූර්ණයෙන් ඇත්ත. ඒතකොට එහෙම දෙයක් නේ දැන් ලංකාවේ වෙලා තියෙන්නේ. කවදාවත් අපි උපන් දෙයකට සම්පත් සමව බෙදී යාමක් මේ රටේ කවදාවත් තිබුණේ නැහැ නේ. අනිවාර්යෙන්. මම ඔව් ඒක තිබුණේ නැහැ. ඒක දැනටත් එහෙමයි, එදත් එහෙමයි. එතකොට ඒක එහෙම ඒක හරිම ඒක දැන් තීරෙන්නේ ගොඩක් මේකේ තියෙන බරපතලකම තේරෙන්නේ අපි නම් අපේ දෙමව්පියන්ගේ මුදල් මේ තත්ත්වයත් එක්ක අපි යම් කිසි දුරකට ජීවිතේ හරි ගොඩනගා ගත්ත අපේ දෙමව්පියන්ගේ ඒ තියෙන උත්සාහය කැපකිරීම. එහෙම කැපකිරීමක් කරන්න බැරි මිනිස්සුගේ ළමයි අපිටත් වඩා දක්ෂ ළමයි මම දැකලා තියෙනවා. අනන්තවත් දුක් විඳිනවා අපිට අපේට අපේ තරමටවත් එන්න බැරුව. ගුරුවරයෙක්ගේ තරමකටවත් එන්න බැරුව දුක් විඳිනවා මම දැකලා තියෙනවා. අනන්තවත් මම දැකලා තියෙනවා. විශේෂයෙන් මම ওই රස්සාව අරගෙන ගියාට පස්සේ. ওই සාකච්ඡා වලින් ඇත්තටම මම ගන්න දේ තමයි මම කරන්නේ සැසඳීමක්. සැසඳීමක් කියන්නේ මම බලනවා ඒක මම මට ඇහෙන දේ මම කල්පනා කරලා බලන මගේ මට බට මගේ වට පිටාවට ගැලපෙනවද? ඔය ගැලපෙනවා. ඒක ඒක ඒගොල්ලෝ කතා කරන්නේ සමහර වෙලාවට ලංකාවේ වෙන වෙන සමාජ මට්ටම් වලින්. හැබැයි ඒ හා සමානව පහළ සමාජ මට්ටම් වලට තේම මේක පැතිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ඒ ඒ සමව බෙදී නොයාම ඕනතරම් අපිට දකින්න පුළුවන්. ඉතින් සහජවලින් ඒක තමයි මම දැනන කරන්නේ. පාසල ඇතුලේ ළමයි එක්ක ඉන්නකොට මම වෙලාවකට හිතන දේ තමයි මේ ළමයි මේක කවදා හරි කියන්නේ ඒ ළමයි මේ ගැන දැනගත්තාම මේ අපිට මම අපි කියනවා ඒගොල්ලන්ට ළමයි මේ මෙහෙම මේ අනිත් පාසල වල මෙහෙම තියෙනවා. ඔයාලා මම මගේ මං කියන දේ තමයි ඔයාලා මෙතනින් ඉගෙනගෙන හොඳ තැනකට යන්න. මෙතනින් විභාගයේ ඕ ලෙවල් කරන ළමයි ඉන්නේ. ඒතකොට ඕ ලෙවල් එතනින් ෆේල් වුනොත් එහෙම ගෙදර නතර වෙනවනේ යාළට. අනිවාර්යයෙන්ම ඒක නතර කරන්න ඒක වලක්වන්න මම මොකද කියන හැමෝම මේක නෙමෙයි තියෙන්නේ. තව තියෙනවා අරහෙ තියෙනවා. මේක නෙමෙයි ඔයාලා දකින්න ලෝකේ. ළමයි හිතන්නේ මේක තමයි යාළේ ගම තමයි ඒගොල්ලන්ගේ ලෝකය. එතනින් එළිය දැක්කලා නෑ ඒ ළමයි මේ මෙහෙමයි මෙහෙමයි මේක. ඇයි ඉතින් ලංකාවේ මීඩියාසලත් යන්නේ මොනවද ළමයින්ට ඕන දෙයක් යනවද නෑ. ළමයින්ට ලස්සන ලෝකයක් පෙන්නන්නේ මීඩියාස ගැන කතා කරන දෙයක් නෑ. ඉතින් මේ එතකොට ළමයි දකින්නේ ලෝකයක් දකින්නේ. එතකොට ළමයි හිතන්නේ මේ ගම තමයි මේ මාළු අල්ල අල්ල නෑ ගම වටේ රස්තිය දුක ගහ පාඩම් කරන්න නැතිව මේ ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ එකම සම්පත. ඒක තමයි ඒ ඉස්කෝලේදී සමහර ළමයි ඒගොල්ලෝ හිතාගෙන මං අහුවාම ඔයා කවුරු කියනද කැමති මං ආමිකට යන්නේ කො මං හොයයි ඇයි ආමිකට යන්නේ මේ ග්‍රේඩ් මේ 3-4 ළමයි ඔයයි යන්නේ ඔයා ආමිකට යනවා කියන්නේ ඔයා කැමතිද ආමිකට යුනිෆෝම් එකට කැමතිද එහෙමත් තියෙනවා යුනිෆෝම් කැමති නෑ ඒක තමයි වැඩියෙන්ම සල්ලි හම්බ කරන්න පුළුවන්. ළමයිගේ දකින්නේ ඒ තමයි ඒගොල්ලන් ගම ඉන්න වැඩිපුරම සල්ලි හම්බ කරන කෙනා තමයි මාමිකේ ඉන්න මාමා.
දකිනකමකඇත්තනඒතාඇතරමංකරගන්න ඔබට මොකක් කවදහරි අවස්ථාවක් හම්බුණ ගුරුවරයක් විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අධ්‍යාපන ප්‍රතිපාදන හදන පිරිස් එහෙම නැත්තම් රජයේ පිරිස් ඒ ඒ අයට යම් කිසි කොහොමද මං ඒකට කියන්නේ උපදේශයක් නෙමෙයි නමුත් යම් කිසි පොඩි පුෂ් ෆෝස් කරන්න යාලට බලකිරීමක් කරන්න ඔබට අවස්ථාවක් ඔබ මොන වගේ ඔබේ ඔබේ පාසල සහ ඔබේ අත්දැකීම් අරගෙන ඔබ කොයි වගේ අංශ වෙනුවෙන්දේ බලපෑම කරන්නේ ඔබ ඔබ කොයි වගේ ඔබ ගුරුවරයක් විදිහට ඔබට මොන වගේ විෂණ එකක්ද තියෙන්නේ ඔබේ පාසල වෙන්න පුළුවන් නැත්නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔබ අහන්නේ මේ දැන් එඩියුකේෂන් සිස්ටම් එකේ මම දකින වැරදි මොනවාද ඒක අවස්ථාවක් ලැබුණොත් දැන් අධ්‍යාපන හදන පුද්ගලයන් ගවර්නමන්ට් මොනවගේ යෝජනාද කරන්න කැමති ගොඩක් තියෙන එතකොට ඉස්ලාම් මං කැමති මගේ විෂය මගේ විෂයත් එක්ක කතා කරන්න මගේ විෂය දැන් තියෙන්නේ ඔය මංකොනේ දැන් හයි ඉස්සර අපිට තිබුණේ නැහැ හයි ඉඳන් අයිටි අනිවාර්ය කරලා තිබුණේ අපිට තිබුණාට මතක නැහැ කොහොමද තිබුණේ කොහොම ඒ ලෙවලටද කොහෙද තිබ්බා අපිට පොඩ්ඩක් අන්න එහෙමනේ දැන් 6 වසරේ ඉඳන් අනිවාර්ය සබ්ජෙක්ට් එකක් අයිටි එතකොට කරන්න තියෙන පළවෙනි දේ ඒකේ තියෙනවා ඒක හරිම හොඳයි ඒගොල්ලන්ගේ ඒ ඒක මේ මොනවාද ලියලා තියෙන විදිහ ඒක සිලබස් එක වෙරි ගුඩ් ඒක හොඳයි ළමයිට ඒක හොඳයි එතකොට ඒකේ ග්‍රැෆික් ඩිසයිනින්ද ප්‍රෝග්‍රෑමින්ද හැම පැත්තින්ම ළමයිට ටච් එකක් එනවා හරි ග්‍රේඩ් 6 ඉඳන් එනවා ඒක වෙරි ගුඩ් බට් ඒ වුණාට ඒගොල්ලෝ ඒක කරන්න දීලා මගේ ස්කූලේ ළමයි 31 දෙනෙක් ඉන්න පන්තියට කම්පියුටර්ස් හයිකින් මං කොහොමද උගන්වන්නේ ප්‍රෝග්‍රෑමින් අන්න ඒක ලොකු ප්‍රශ්නයක් එතකොට ඒගොල්ලෝ හරි මගේ ඉස්කෝලේ කම්පියුටර්ස් 15ක් තිබ්බ දැන් 6යි වැඩ කරන්නේ එතකොට ඉතුරු ගාන හදාගන්න ඒගොල්ලෝ කිසිම ප්‍රතිපාදනයක් දෙන්නේ නැහැ ඒක මට දැන් මම සල්ලි ගෙවලා හදන්න තහනම් එහෙම ඒ නීති හැදිලා තියෙන එහෙම ඉස්කෝලේ සල්ලි ගෙවලා ඉස්කෝලේ හරි මගේ පෞද්ගලික සල්ලි දීලා ඒක හදන්න බෑ හරි ඒක වටරවුමක් ගිහිල්ලා එන්න ඕන කම්පියුටර් එක හදාගන්න එතකොට මේ 6 වසර ඉවරයි 7ට යනවා ඒගොල්ලෝ අර එහෙම ලංකාවේ රජේ වැඩයි ඉතින් එතකොට දැන් කොරෝනා හින්දා කොහොමද මේ අවුරුද්දම මාර විදිහට ස්ටක් වෙලා තියෙන්නේ දැන් මේ මාස ගානක් නිවාඩු දීලා මම ගිහිල්ලා මැෂින්ස් ඔන් කරනකොට එකක් වැඩ කරේ නැහැ එකක් වැඩ කරේ නැහැ ඊට පස්සේ මේ ළඟදී ආපහු එකක් එක පාට් ඔෆ් වෙලා ඒක වැඩ කරන්න නැතුව ගියා ඒ මාස ගණන් වහලා තියෙනවා ලැබ්ස් අපි ඒවට යන්නේ අපි ගෙවෙහි ඉන්නේ එතකොට මාස මං මෙයා මං මගේ ගෙවත් ගෙදර ඉඳන් මගේ පාසල කිලෝමීටර් 200ක් තියෙනවා එතකොට මම නිවාඩු කාලේ යන්නේ නැහැ එහෙ යන්න බෑ මට එහෙ ඉන්න තැනක් නැහැ මම ඒව වෙනම ප්‍රශ්න එතකොට ඒක ඒව මේන්ටේන් එකක් නැහැ එතකොට ඒක හරියට මේන්ටේන් කරලා ළමයට එක ළමයට එක කම්පියුටර් එකක් දෙන්න බැරිද අන්න කම්පියුටර් දැන් ඔය ටැබ් කතාවක් අහනකෝ ඒව උනේ නැහැ ඉට්ස් ඕකේ ටැබ් හරි කමන්නේ ඕන එකකින් අපිට උගන්නන්න පුළුවන් ළමයින්ට දුන්නනම් උගන්නන්න පුළුවන් අපිට ඒව නැහැ එතකොට ඒක පළවෙනිදී මගේ සබ්ජෙක්ට් එකට ප්‍රැක්ටිකල් වෙන IT වගේ සබ්ජෙක්ට් එකක් පොතෙන් උගන්නන්න බෑනේ අපි උයනවා වගේනේ කොච්චර පුක් කියවත නැන්නේ නෑ මං හුයන් නැතු අන්න ඒ වගේ තමයි කම්පියුටර්ස් අනිවාර්යෙන් කම්පියුටර් එක ඕනේ ළමයි දැන් මගේ පන්තියේ සමහර පන්තියේ මේ ළඟදීත් මම පොඩ්ඩක් කෑගෑ වෙලා ඒ ළමයි දැන් මං කිව්වේ දැන් කම්පියුටර්ස් 6කට ළමයි 30ක් බෙදෙනවා කිව්වහම එකකට කී දෙනෙක්ද වැටෙන්නේ එතකොට ඒ පස් හැමදාම පස්ස ගහන ළමයි ඉන්නවා එහෙම ඉන්නන පන්තියල හැම ආසාවෙන් කරන කට්ටිය ඉන්න කම්පියුටර් එකේ ඔක්කොම වැඩ මේ
එයාට තනියෙන් දැන් කරන්න පුළුවන්. ඒ වගේම මේ පන්ති වල ඉන්න ඔය හැම වෙලෙම පස්ස ගන්න. අනේ දැන් බයයි. මේවට පිච්චේ ඉද්දන්නේ මට කරන්ට් වදින්නේ. එහෙම ළමයි ඉන්න පොඩි ළම. ඔව්. එතකොට ඒ ළමයට හැමදාම බෑ. එතකොට ඒ ළමයාට කම්පියුටර් එකක් දුන්නා නම් එහේ මේ ළමයට පුරුදු වෙනවනේ. මම එයාගේ බය ඇරිලා යනවනේ. අනිවාර්යෙන්. එතකොට මේ හරි අමාරුයි ඒක කරගෙන යන කම්පියුටර්ස් මදිකම. අනිත් දේ තමයි මම යෝජනා කරන්න කැමති ඊළඟ ප්‍රධාන දේ ගුරුවරුන්ට දෙන ට්‍රේනින්ග්ස් ට්‍රේනින් පුහුණු කිරීම. ඒක ඉතාම වෙන්නේ ඒ ට්‍රේනින් කරන්න අපිව ට්‍රේන් කරන්න එන මනුස්සයා ඒකට කොච්චර සුදුසුද කියන එක දෙපාරක් තුන් පාරක් හිතන්න ඕන. එක ඒක එක දෙවෙනි එක ඒ ට්‍රේනින් කරන්න මොන වගේ දේවල්ද අපිට ලබා ට්‍රේනින් එකේදී මොනවද අපිට දෙන්නේ ඒවා තවදුරටත් මේ අධ්‍යාපන සිස්ටම් එකට වැදගත්ද නැද්ද නොවැදගත් දේවල් කතා කරලා වැඩක් නැහැ. මම ට්‍රේනින්ග්ස් වලට ගිහිලා තියෙනවා. ඉතාම විශිෂ්ට ගණේ ට්‍රේනින්ග්ස් දීලා තියෙනවා අපිට. ඒක කියන්නේ පෙ ඉතාම විශිෂ්ට ගණේ IT ගුරුවරුන්ට පමණක් ට්‍රේනින්ග් එකක් තිබ්බ උතුරු මැද බලාතේ. ඒ ට්‍රේනින්ග්ස් වලදී ඉතාම විශිෂ්ට ගණේ ඒ අපිට ට්‍රේන් කරපු ගුරුවරු ඒගොල්ලෝ මේ ඔක්කොමලා ගුරු වෘතියට උඩින් ඉන්න කඩේ කියන්නේ කලාපේ ඉන්න සර්ලා අපේ අධ්‍යාපන කලාප දෙපාර්තමේන්තු වල කොට්ටාස වල ඉන්න සර්ලා ඇවිල්ලා අපිට වැදුනේ ඒක ඉතාම විශේෂයි. සමහර ඒවට ගිහිල්ලා තියෙනවා අපේ ඊට වැඩිය හොනේ මම ඉස්කෝලේ ඉඳගෙන මගේ ළමයි ටිකට් ඉගෙන ගන්න ඕන කියලා හිතන අවස්ථාවක් තිබුණා. එතකොට ඒ ට්‍රේනින්ග්ස් ඉතාම මොකක්ද ඒකට අපි කියන්නේ ඕගනයිස් වෙලා තියෙනවා. මොකද ඒ ට්‍රේනින්ග්ස් වලට රජෙන් සල්ලි වෙන් කරනවා කියලා දාස් ගන්න. ඕ සල් රජෙන් සල්ලි වෙන් කරනවා ඒ ට්‍රේනින්ග්ස් වල. මම අර කලින් කිව්ව ට්‍රේනින්ග් එකට අනිතකේ ට්‍රේනින්ග් වලට යන අපිට සල්ලි ගෙවනවා. මම එතන මම එතන දවසම ඉන්නවට මට ගාණක් ගෙවනවා. එතකොට ඒ ගාණ අරගෙන අපි නිකන් ගෙදර එනවා. ඒක වැඩක් නැහැ නේ. එතකොට අපිට මට ඕන දේ මම මට හම්බ වෙන්න ඕන. ඒ කියන්නේ මම දන්නේ නැති යම් කිසි දෙයක් මට හම්බ වෙන්නේ මේ ට්‍රේනින්ග් එකේදී. අනිවාර්යයෙන්. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. එකම දේ වෙන්නේ. ඔව්. තව ඉතින් ගුරුවරුන්ට තියෙන අනිත් ලොකු ප්‍රශ්නයක් තමයි අපිට ගොඩක් වැඩි ළමයිට උගන්වනවට වැඩිය තියෙන්නේ ඇත්ත කතාව. ඔව්. එක එක ලිය කියවිලි පුරවන එක. ලිය කියවිලි ලිය කියවිලි වැඩ තියෙනවා අර ලිපිකරුවෝ වගේ. ඔව්. ඒක හරීම වැඩක් නැති දෙයක්. දැන් හැබැයි මේගොල්ලෝ ඔක්කොම කම්පියුටරයිස් කරගෙන යනවා ස්කූල් සිස්ටම් එක මං හිතන්නේ ලංකාවේ. ළමයිගේ විස්තර ගත්තා, ගුරුවරුන්ගේ විස්තර ගත්තා. මේ දවස්වල ඒක අප්ඩේට් වෙනවා. මොකද දැන් අවුරුද්දකින් දැන් මේ දැන් ග්‍රේඩ් 6 ඉන්න ඊළඟට ග්‍රේඩ් 7 වලට යන්නේ. එතකොට ඒ සිස්ටම් අප්ඩේට් කරනවා මේ දවස්වල අපි. එතකොට ඒක වෙනවා. ඒක ගොඩක් හොඳයි. ඒක ගොඩාක් හොඳයි. ඒක ගොඩක් ලොකු අඩුවක් ප්‍රතිව දැන් ඒක ගොඩාක් හොඳයි. ඒක ඉස්සරහට හරියට ක්‍රියාත්මක වුණොත් ඒක ගොඩාක් ලොකු දිනුමක් වෙනවා. ආය විශේෂයෙන් කියන්න තියෙන්නේ ප්‍රයිමරි ගුරු ප්‍රයිමරි ක්ලාසස් වල ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක මගේ සබ්ජෙක්ට් එක ඒක තව ටිකක් ඒකෙත් නිකන් ඉංග්‍රීසි කියන විෂය දැන් ඔය ලංකාවේ ඉංග්‍රීසි විෂය උගන්වන විදිහ හරි වැරදිනේ. ඒක අපි හැමෝම දන්නවනේ. ඒක ඔය එහෙනම් ඔය මොන්ටිසෝරි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි ඉගෙන ගත්ත ළමයි එහෙනම් හොඳට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කරන්න එපා. එහෙම නෑනේ. ඒක ලොකු අඩුවක් නේ ලංකාවේ තියෙන ළමයි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. එතකොට ඒක හරියන්න ඒකෙත් ප්‍රැක්ටිකල් සයිඩ් එක වැඩි කරාන කතා කරන දිනයක් වෙන් කරන්න ඕන ස්කෝල වල. අර එහෙම වැඩසටහන් රජයෙන් අනුමත වෙලා අනිවාර්ය වෙලා ආවොත් සමහර පාසල් වල වෙනවා මේවා. හොඳේ අපි දන්න පාසල් තියෙනවා ඒ ඉංග්‍රීසි ඩේ එකක් තියෙනවා. වීක්ලි ඉංග්‍රීසි ඩේ එකක් තියෙනවා. ස්ටුඩන්ට්ස් ඇන්ඩ් ටීචර්ස් දෙගොල්ලම කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. එදාට සිංහල කතා කරන්න බැ තහනම්. එතකොට අන්න ඒව ගවර්න්මන්ට් එකකින් ආවත් එහෙම අන්න ඒතකොට සමහරවිට කතා කරනකොට ඒක හැදෙනවා.
ඒක තව ඔව් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මම දකින හැදෙන්න ඕන පොඩි පොඩි දේවල් කරන්න කරොත් එහෙම පොඩි පොඩි දේවල් කරොත් එහෙම ඒගොල් ඒක හදාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි අනිවාර්යයෙන් අපේ කතාව මම මේ කැපි ඉවර කරන්න කලින් මට තව එක දෙයක් අහන්න තියෙනවා දැන් තොරතුරු තාක්ෂණයේ උපාධිය තියා උපාධියක් තියෙන කෙනෙක් තම අන්තිමටම සරලම දේ තමයි ගුරු වෘත්තියට යන එක නේ මොකද තොරතුරු තාක්ෂණයක ඊට වඩා ගොඩක් ගොඩක් පාත්ස් තියෙනවා යන්න පුළුවන් අය ඔබ ගුරු වෘත්තිය තෝරගත්තා මෙහෙම මම මුලින්ම ගුරු වෘත්තියට එන්න නෙවෙයි හිතියේ ඊට පස්සේ මම වෙන ජොබ්ස් කීපයක හිටියා ඒ වුණාට මගේ පෞද්ගලික ප්‍රශ්නයි පවුල තියෙන සිටුේෂන් එකත් එක්ක මට ආපහු අනුරාධපුරයට එන්න උනා ඒ කියන්නේ මගේ ගෙවල් වල ගෙවල් තියෙන ප්‍රදේශයට නැවත එන්න උනා ඒකත් එක්ක මේ හරියේ IT සෙක්ටර් එකේ ජොබ්ස් නෑ එක ඊට පස්සේ අනිත් එක තමයි මගේ දෙමෝපියන් නිතරම කිව්ව දේ තමයි එයාලා ඉගෙන ලංකාවේ තියෙන මතයන්නේ ගුරු වෘත්තිය තියෙනවා තැන ඔයා ඒක ඒ හින්දා ඔයා මේක කරන්න මම මුලින්ම ඇත්තටම මම කැමැත්තෙන් නෙවෙයි හිටියේ ඊට පස්සේ මට හිතුණා හරි කමන්නේ මම කරන්න මොකද මම පස්සේ අර ජොබ්ස් වල ඉන්න කාලේ පොඩ පොඩ පොඩි පොඩි ක්ලාසස් කරලා තිබ්බා ඊට පස්සේ මට ටික ආස හිතුණා ඊට පස්සේ තමයි මම උගන්වන්න ගියේ මම හිතුවේ එනාට මගේ ගෙවල් ආසන්නයේම පාසලක් හම්බ වෙයි කියලා ඒ වුණාට මට අති දුෂ්කර පාසලක් හම්බුණා මගේ ගෙදර ඉඳන් ඊටාම ඈත ඊට පස්සේ මම යන්න කලින් අඬලා ගියේ මට යන්න බෑ මීම කොහාටද මාව එක්කගෙන යන්නේ ජීවිතේට ගිහින් නෑ අහල නෑ මේ ගම් මොනවාද දන්නේ නෑ ඊට පස්සේ ඒ වුණාට ගිහිල්ලා ටික දවසක් යනකොට මම ඒක පුදුමාකාර ආසාවකින් කරේ ඒ මට හම්බ වෙන මගේ මට උගන්නපු ගුරුවරු හැමෝම කිව්ව දේ තමයි මේ තමයි ඔයාගේ ජීවිතේ හොඳම අවුරුදු පහ ඔය අත්දැකීම් අරගෙන ඔයා එන්න ඔය අත්දැකීම් ඔයාට කවදා හරි දවසක පොතක් ලියන තත්ත්වයටම ඔබ මෙයා වෙනවා කියලා. ඒක ඇත්ත. ඒක ඇත්ත. ඒක සම්පූර්ණ කතාව ඇත්ත. මේ මම දැනටත් ඉන්නේ දැනටත් මගේ පාසලේ මම ඉන්නේ ඒ නිල නිවස වල නිල නිවාසයක ඉන්නේ. එතකොට ඒතෙන්ට මොනවාද වනාලිද වනා විශේෂයෙන් වනාලි එනවා වනාලි හවසහයේ විතර ඉඳන් ගැවසෙන ප්‍රදේශයක් ඒක. උදේ පාන්දර එළියට බහින්නේ නැහැ අපි කවදාවත්. එහෙම එහෙම පන්සලක තමයි ඉන්නේ. දැනට එතකොට ඒ වුණා දැන් ඒක මම ඒක ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ මම හිතන්නේ ඒක මගේ තෙරපි නේද හම්බෙච්ච රසාවක් කියලා දැන් කංචා මම සතුටින් රසාව කරන්නේ අනිවාර්යෙන් කංචන අපි වැඩිස්තර අපි නිමා කරන්න මොන හරි මට අහන්න බැරි වෙච්ච දේක් තියෙනවද ඔයාලට කියන්න උමනා වෙලා තිබිච්ච දෙයක් අපි මේ මොහොතේ ඒක කියමු ඔව් මම කැමති කියන්න ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එක අධ්‍යාපන සිස්ටම් එක වෙනස් විය යුතුයි අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕන ඒක වෙනස් කරන්න පුළුවන් මං හිතන්නේ ඒක මේක කවුරු ගුරුවරයෙක් ඇහුවොත් එහෙම ඒ කියන්නේ අපි බලාගෙන හිටියොත් එහෙම රජය වෙනස් කරනකම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ඒක. ඒක වෙන්නේ නැහැ අපේ ජීවිත කාලය තුළද වෙන්නේ නැති පාටක් තමයි තියෙන්නේ. එතකොට ඒක කරන්න පුළුවන් අපිට. ගුරුවරුන්ට මං කියන එක කරන්න පුළුවන්. අපිට ඕන දේ ඒ කියන්නේ ගුරුවරුන්ට තියෙනවා පාසල් වල විවිධාකාර ව්‍යාපෘති කරන්න. ගුරුවරු ගොඩක් හටි දැනුවත් නැහැ ඔය අනිවාර්යෙන් අවුරුද්දකට එක ව්‍යාපෘතියක් ගුරුවරයෙක් කරන්න ඕන පාසලේ. එතකොට ඒ ව්‍යාපෘති මගින් ළමයින්ට ලොකු සේවයක් කරන්න පුළුවන්. ලොකු වෙනස් කරන්න පුළුවන්. ළමයි හිතන පතන විදිය වෙනස් කරන්න පුළුවන්. අපි දන්නා හැම වෙනස්ෙච්ච පාසල ඕනතරම් මේ ලංකාවේ තියෙනවා. මම දැකලා තියෙනවා අටපාඩම් වේ පෙන්නලා තියෙනවා. මට මතක එක සැරයක් පොල්කට විකුණන ළමයිගේ බිල්ඩින් එකක් හදපු පාසල විදුහල්පතිනියක් වෙන්න. පොල්කට විකුණුවලා තිබ්බේ.
එතකොට සල්ලි නැති පාසල් ඕන තරම් තියෙනවා. හැබැයි මෙහෙම ওই කතාව කියන්නේ මම විතරනේ ඕක හැමෝම හැමෝම දැන් අපේ කලාව කලාව වලින්ද පළාත් අධ්‍යාපන වලින්ද රජයෙන්ද ඉසුරුපායෙන්ද වෙන් කියන ඕගොල්ලෝ වෙනස් කරන්න ඕගොල්ලෝ මේක කරන්න ඕගොල්ලෝ මේක කරන්න ඒකට හැබැයි එහෙම කරන්න රජේනුත් නිකම්ම අත පිහදගෙන ඉඳලා හරියන්නේ නැහැ. රජේ කරන්නේ ආ ගුරු කරනවා එහෙනම් අපි කරන්න ඕනේ. එහෙම නැතුව රජේ තියෙනවා නම් යම්කිසි මේකට ගුරුවරුන්ට ඒ වෙනස් කිරීම කරන්න පහසුවක් දීලා ලියකියවිලි වැඩ අඩු කරලා ළමයින්ගේ ප්‍රායෝගික දැනුම වැඩි කරන දේවල් ළමයින්ගේ වෘත්තීය ඉදිරියට කරන වෘත්තීය වෙනුවෙන් ඒගොල්ලන්ට මොනවා හරි වැඩසටහන් අපි කියන්නේ ඔය කැම්පස් එකේ තියෙන වර්ක්ෂොප් කියලා අනේ ඒ වගේ දේවල් ඇයි ඒ ලෙවල් ක්ලාසස් වලට කරන්නේ අය ඒව අනිවාර්යෙන් කරනවා ළමයි එතනින් තමයි තෝරගන්නේ ඕ ලෙවල් ක්ලාසස් වලට වර්ක්ෂොප් කරන්න ඕන ආ වෘත්තීය පුහුණු දේවල් එකේ සමහර දේවල් සමහර ළමයි ඉගෙන ගත්තට සමහර වෙලාවට ඒ ළමයි වඩු වැඩ කරන්න කැමති වෙන්නේ නැහැ ඒ ළමයි සමහර ළමයි ඉන්නේ ඒක කරන්න කැමති ඒකට ඒක අපෝ ඔක කරන්න එපා කවුද වැඩ වැඩ කරන්නේ කවුද ඕක ගණන් ගන්න එහෙම ඒ වුණාට මේ ඉගෙන ගත්තේ නැති වැඩ වැඩ කරන මිනිස්සු තමයි ලංකාවේ ඔය කොච්චර ඉන්නවද කොච්චර සල්ලි හම්බ කරනවද මේසන් වැඩ කරන මිනිස්සු කොච්චර සල්ලි හම්බ කරනවද එතකොට අන්න ඒක ළමයාගෙන් ළමයාට තියෙන වෙනස ගුරුවරයා දැනගන්නවා ඊට පස්සේ රජෙන් ඒවට දෙන්න ඕන හරියට අනුබලයක් උදව්වක් පිටිපස්සින් දගෙන එන්නේ ඒක හරියට දෙනවා නම් මං හිතන්නේ ලංකාවේ ඉන්න 100ක් නැත්නම් 90ක් ගුරුවරු ළමයි වෙනුවෙන් ඉන්නේ ළමයි වෙනුවෙන් ඉන්නේ ළමයින්ගේ සුභ සිද්ධිය උදෙසා ඕන කැපවීමක් කරන්න බුලම් ගුරුවරු මගේ පාසලේ සියලුම ගුරුවරු ඉන්නේ එතකොට එකිනෙකා අතර වෙනස්කම් තිබ්බට අදහස් වෙනස්කම් තිබ්බට ඒ වුණාට අන්තිමට අපි හැමෝගෙම තියෙන ඒකායන පරමාර්ථය ඒක ළමයි හොඳ තැනකට යන්නේ බලන එක. ඒක තමයි ගුරුවරයෙගේ තියෙන දිනුම. ඉතින් මේ අන්නේ එකයි අන්දමකින් කියන්නේ ගුරුවරු විදියට ඒක අපිරිම කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. රජේ ඉන්නේ එකට අවශ්‍ය අනුබලයේ උදව්ව දෙන්න. තව දෙන්න ඕන. හොඳට මත් දීලා දෙනවා. බොහොම ස්තුතියි කාංචනා ඔබේ සේවය ඔබේ වගේම ගුරුවරු දුෂ්කර සේවය යෙදලා ඉන්න සියලුම ගුරුවරුන්ට අපේ අගය කිරීම අපි මේ වෙලාවේ පුද කරන ගමන් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට කතාබහට අපි මේ කතාබහ ඉස්සරහටත් කරගෙන යමු මම හිතනවා ඔබට ගොඩක් දේවල් දරුවෝ වෙනුවෙන් කරන්න අවස්ථාව ලැබේවි කියලා. බොහොම ස්තුති කංචනා. බොහොම ස්තුතියි.